ආදරණීය දුවේ පුතේ ඔන තවත් ලස්සන දවසක අපි ආව ඔයාලව හම්බ වෙන්න. අපි ගිය සතියේ ඔයගොල්ලන්ව හම්බ වෙන්න ඇවිල්ලා ඔයාලට ලස්සනම ලස්සන පාඩමක් කියලා දුන්නා. මම හිතනවා ඔයාලා හැමෝටම මේක මතක ඇති කියලා. අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ කොහොමද අපි මේ ජීවත් වෙන ලෝකයේ මැව්වේ කියලා. පුංචි ඔයාටයි මටයි දෙවියන් වහන්සේ කොච්චර ආදරය කරනවද කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඉතින් අද දෙවියන් වහන්සේ අපිට ලස්සන පාඩමක් උගන්වන්න යනවා. ඉතින් අද අපිට මේ සතිය ඉගෙන ගන්න තියෙන පාඩම තමයි පස්වෙනි පාඩම. පුංචි දුවේ පුතේ අද පාඩමේ ලස්සන ලස්සන චරිත ගොඩාක් ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේ බලමු අපි මොනවද අද දෙවියන් වහන්සේ අපිට මොනවද උගන්වන්න යන්නේ කියලා. ඉතින් අපේ පස්වෙනි පාඩමේ මාතෘකාව තමයි එස්තර්ට ලැබුණු මග පෙන්වීම ගැන. එස්තර්ට ලැබුණු මග පෙන්වීමේ මූලාරම්භය ගැන තමයි දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ. ඉතින් පාඩම ගැන කියන්න කලින් මම ඔයගලන්ට පුංචි කතන්දරයක් කියන්න හිතුවා. ඔන්න එක පවුලක් හිටියා පුංචි ගමක. මේ පවුලේ හිටියේ තාත්තයි අම්මයි ටිකිරි කියලා පුංචි කොළු පැටියෙකුයි. ඉතින් ඔයගොල්ලෝ වගේම පුංචි පිරිමි ළමයෙක් තමයි එයත්. ඉතින් මේ ටිකිරිව ගොඩාක් ආදරෙන් අම්මයි තාත්තයි රැක බලා ගත්තා. ඉතින් ඔන්න එක දවසක් ඔයගොල්ලෝ පාසල් යනවා වගේම ටිකිරිත් පාසල් ගියා. ඉතින් පාසලේ විවේක කාලයට කලින් ටිකිරිට බඩගින්නක් ආවා. එයා දැක්කා එක කෑම් පෙට්ටියක ගොඩාක් රසවත් කෑමක් තියෙනවා. ටිකිරිට දැන් ගොඩාක් බඩගිනි. ටිකිරි මොනවද කරන්නේ? එහා පැත්තේ ඉන්නේ ආලුවගෙන් අහනවා අපි අර කෑම පෙට්ටිය හොරෙන් අරගෙන කමුද කියලා. එතකොට මොනවද කරන්නේ? මේ ආලුවා කියනවා ඔය ඌ මටත් බඩගිනි අපි දෙන්නම ගිහිල්ලා හොරෙන් මේකෙන් කෑම අරගෙන කමු කියලා ටිකිරිට කියනවා. ඉතින් මොකද කරන්නේ මේ ආලෝ දෙන්න? ටික 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 මේ කැම පෙට්ටිය ළඟට යනකොට ටිකිරිට එක පාරටම දෙයක් මතක් වෙනවා. ඒ මොකද්ද දන්නවද? ටිකිරිගේ අම්මා කියනවා ටිකිරිගේ ඔළුව අතගාගා පුංචි පුතේ කවදාවත් අනුන්ගේ දෙයක් හොරෙන් අරගන්න එපා කියලා. ටිකිරි මෙහෙම ළඟට යනකොට යනකොට යාට මතක් වෙනවා තමන්ගේ අම්මා ඔළුව අත ගාලා ගොඩක් ආදරෙන් යාට දුන්න උපදෙස්. ඉතින් යා එක පාටම නැවතිලා යාළුවට කියනවා යාළුවේ අපි කරන වැඩේ වැරදි. මගේ අම්මා මට උගන්වලා තියෙනවා. අම්මා මට උපදෙස් දීලා තියෙනවා කවදාවත් අනුන්ගේ දෙයක් හොරෙන් අරගන්න එපායි කියලා. ඉතින් ටිකිරි මොනවද කරන්නේ? තමන්ගේ යාළුවවත් එක්කගෙන නැවත හැරිලා එනවා. ඉතින් බලන්න පුංචි පුතේ මේ ටිකිරිගේ කතාව අපිට දකින්න හම්බෙනවා උපදෙස් කියන දේ. මොකක්ද මේ උපදෙස් කියලා කියන්නේ? උපදේශක් කියලා කියන්නේ අපිට යමක් කරන්න කවුරු හරි කෙනෙක් දෙන මඟ පෙන්වීමක්. ඉතින් මේ ටිකිරිගේ යාළුවා මොනවද කරේ? එයා දුන්නේ නරක උපදේශක් නේද? එයා කියනවා අපි හොරකම් කරමු කියලා. හැබැයි බලන්න ටිකිරිගේ අම්මා දුන්න උපදෙස. ටිකිරිගේ අම්මා යාට දුන්න උපදෙස තමයි කවදාවත් කාගෙන්වත් දෙයක් හොරකම් කරන්න එපා කියලා. ඉතින් අද අපේ කතාවෙත් මේ වගේ උපදෙස් දෙන කීප දෙනෙක් ඉන්නවා. අපි බලමු එහෙනම් දෙවියන් වහන්සේ අද අපිට උගන්වන කතාව මොකක්ද කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එස්තර් බිස්සවගේ කතාව ගැන. එස්තර් කියලා කියන්නේ දුවේ පුතේ ජුදෙව් ජාතික කාන්තාවක්. මේ එස්තර් කුඩා කාලේදීම එයාගේ අම්මයි තාත්තයි එයාට අහිමි වෙලා යනවා. ඉතින් මේ එස්තර් පුංචි කාලේ ඉඳන් බලාගන්නේ එයාගේ ඥාති සහෝදරයෙක් වෙච්ච මොර්දෙකායි කියලා කෙනෙක් තමයි. ඉතින් මේ විදිහට පුංචි කාලයේ ගත කරලා එස්තර් තරුණ වියට ආවට පස්සේ හිටිය රජතුමෙක්. ඒ රජතුමාගේ නම තමයි අහෂ්වෙරෝෂ් රජතුමා. ඉතින් මේ අහෂ්වෙරෝෂ් රජතුමා මේ එස්තර්ව දැක්කා. දැන් එස්තර් තරුණ වියට ආවම එයා ගොඩාක් ලස්සනයි. රූපයෙන් ගොඩාක් ලස්සන කෙනෙක්. ඉතින් අහෂ්වෙරෝෂ් රජතුමාට හිතුණා එස්තර්ව විවාහ කරගන්න. ඇගේ ඔහුගේ බිසව විදියට පිළිගන්න මොනවාද රජතුමාට ආශාවක් ඇති වෙලා. ඔන්න රජතුමා මොකද කරන්නේ? එස්තර්ව තමන්ගේ බිසව විදියට විවාහ කරගන්නවා. ඉතින් කවදාවත් දුවේ පුතේ මේ එස්තර් බිසව තමන් ජුදෙව් ජාතික කාන්තාවක් කියලා මේ රජමාලිගාවෙන කිසිම කෙනෙකුට එයා කිව්වේ නැහැ. ඒකට හේතුව තමයි මේ රජමාලිගාවේ හිටපු කවුරුත්ම ජුදෙව් ජාතියට කැමති නැහැ. ඒගොල්ලෝ ජුදෙව් ජාතියව පිළිකුල් කරා. ඒගොල්ලෝ කැමති නැහැ ජුදෙව් ජාතිය අයට. ඉතින් මේ නිසා තමයි මේ එස්තර් බිසව තමන්ගේ ජාතිය මොකක්ද කියලා රජමාලිගාවේ කාටවත් කිව්වේ නැත්තේ. ඉතින් මේ රජතුමාටත් හිටියා උපදෙස් දෙන කෙනෙක්. අපේ කලින් ටිකිරිගේ කතාවෙත් අපි අහවනේ උපදෙස් ගැන. ඉතින් මේ රජතුමාටත් උපදෙස් දෙන්න කෙනෙක් හිටියා. එයා තමයි හාමාන්.
ඉතින් මේ හාමාන්ට රජතුමා මොකද කරන්නේ යාට උසස් ස්ථාන තුරක් එයා ලබා දෙනවා. ඉතින් මේ උසස් ස්ථාන තුර නිසා හාමාන්ට රජ මාලිගාවේ වුණත් කොහෙ ගියත් එයා වටේ ඉන්න හැම කෙනෙක්ම හිස නමා මේ හාමාන්ට ආචාර කරන්න ඕනි. ඒක තමයි යාගේ තනතුරේ තියෙන ඒ උතුම් භවයේ උසස් භවಿತಿ. හැම මිනිහෙක්ම හාමාන්‍ය යනකොට මොනවද කරන්නේ? එයාට නමස්කාර කරනවා. එයාට ආචාර කරනවා. හැබැයි මේ අතන හිටියා හාමාන්ට හිස නමලා නමස්කාර කරන්නේ නැති ආචාර කරන්නේ නැති කෙනෙක්. ඒ කවුද දන්නවද? අර ස්තර් බිසව චූටි කාලිනම් හදා වඩාගත්ත මොර්දෙකයි. මොර්දෙකයි කවදාවත් මෙයාට හිස නැවුවේ නැහැ. මොකද එයා දෙවියන් වහන්සේව අදහන කෙනෙක් නිසා. ඉතින් මේක දැකපු හාමාට ගොඩක් කේන්ති ආවා. එයාට ගොඩාක් තරහ ගියා මේ මොර්දෙකයි යාට හිස නමන්නේ නැති නිසා. එයා මොකද හිතුවේ? එයා හිතාගත්තා කවදා හරි දවසක මම මේ ජුදෙව් ජාතිය එයා විනාශ කරනවා. ඒ අයව මරලා දානවා කියලා මේ හාමාන් හිතාගත්තා. එයා එහෙම හිතාගෙන එයා ඊට පස්සේ මොනවද කරන්නේ? එයා ගිහිල්ලා රජතුමාට මේක කියනවා. රජතුමාට අඟවනවා මේ ජුදෙව් ජාතිය අපි මරන්න ඕනි කියලා. ඊට පස්සේ මොනවද කරන්නේ? මෙයා රජතුමාගේ අවසරය ඇතුව මෙයා ලියුමක් ලියලා හැමෝටම මේ හසුන ප්‍රචාරය කරනවා යම් කිසි දිනයක අපි මේ ජුදෙව් ජාතිය විනාශ කරන්නට යනවා කියලා. ඉතින් දුවේපොතේ මේ කාලයේදී මේගොල්ලන්ට තිබුණා හොඳ තැපැල් සේවයක්. මොකද්ද මේ තැපැල් සේවය කියලා කියන්නේ? අද නම් අපි ලියුමක් දැම්මොත් ඉක්මනට යනවා නේද? අන්න ඒ වගේ ඒ කාලේ වේගවත් අසරුවන් පිටේ තමයි මේ හසුන්පත් අරගෙන ගියේ. ඉතින් මේ විදිහට මුළු දේශයේම ඒගොල්ලෝ මේ හනිවිඩය ප්‍රචාරය කරා. එතකොට මොනවාද උනේ? මොර්දෙකායි මේක දැනගන්නවා. මොර්දෙකායිට මේක දැනගන්නට හම්බුණාට පස්සේ යට ලොකු වේදනාවක්. යට ලොකු දුකක් ඇති වෙනවා තමන්ගේ ජාතිය ගැන. ඉතින් යාට එක පාරටම මතක් වුණේ එස්තර් බිසවව. එයා මොනවද කරන්නේ? යා එස්තර් බිසවව හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා එස්තර් බිසවට මෙන්න මේ කාරණාව කියනවා. අපේ ජාතිය විනාශ වෙන්න යන්නේ. යාම් දිනක අපිව මරන්න නියමිත වෙලා තියෙනවා කියලා එස්තර්ට මොර්දෙකායි ගිහිල්ලා මේ විස්තරේ කියනවා. ඉතින් මේක අහපු එස්තර් එයාත් කලබල වෙනවා. යාට දුක හිතෙන්න තිබුවේ පුතේ. එතකොට මොර්දෙකායි මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔයා ගිහිල්ලා රජතුමාට කියන්න අපේ ජාතිය බේරලා දෙන්න කියලා. එතකොට එස්තර් බිසවට ප්‍රශ්නයක් ආවා. මේ වෙනකන් එයාගේ ජාතිය එයා මොන ජාතියේ කෙනෙක්ද? එයා ජුදෙව් ජාතිකයෙක් කියන එක රජමාලිගාවේ කිසිම කෙනෙකුටවත් රජතුමාටවත් එයා කියලා තිබුණේ නැහැ. ඉතින් දුවේ පුතේ දැන් එයාට මොර්දෙකායි කියනවා රජතුමා හම්බ වෙලා මේක කියන්න කියලා. ඉතින් ඒ රටේ නීතියක් තිබුණ දුවේ පුතේ බිසවට රජතුමා ආරාධනා කරොත් හැර විසවට යන්න බෑ අවසරයකින් තොරව රජතුමාව හම්බ වෙන්න. එහෙම ගියොත් තමන්ගේ විසව වුණත් රජතුමා විසින් මරණයට පත් කරනවා. ඉතින් යාට අවසරයක් නැතුව යන්න බෑ කියලා යා මොර්දෙකායිට කිව්වහම මොර්දෙකායි කියනවා ඔබ රජමාලිගාවේ ඉන්න නිසා ඔබ හිතන්න එපා ඔබ ආරක්ෂිතයි කියලා මොර්දෙකායි මේස්තර් විසවට අනතුරු අඟවනවා. එතකොට මොනවද මේ එස්තර් බිසව කරන්නේ? එස්තර් බිසව මේ මොර්දෙකායි දුන්න උපදෙස එයා පිළිගන්නවා. බලන්න දුවේ පුතේ මේ වෙලාවේ එස්තර් බිසව කාගේ උපදෙසද පිළිගත්තේ? කාගේ උපදෙසද ඇහුවේ? ඒ මොර්දෙකායිගේ උපදෙස තමයි එස්තර් බිසව ඇසුවේ. ඊට පස්සේ මොනවද කරන්නේ? එස්තර් බිසව ඇතුළු ජුදෙව් ජාතිය ඔක්කොම දින තුනක් දෙවියන් වහන්සේගේ පාදපාමුල නිරාහාර විඳින්න යක්ෂා කරා. ඊට පස්සේ මෙහෙම යක්ෂා කරලා එස්තර් බිසව ලස්සනට සැරසිලා යනවා අහෂ්වෙරෝෂ් රජතුමාව හම්බ වෙන්න. ඉතින් ඔයාලා හිතන්නේ මොනවා වෙන්න ඇතිද නේද? මේ විදිහට රජතුමා ගාවට එස්තර් බිසව යනකොට රජතුමා එස්තර් බිසවට රජමාලිගාවට එන්න අවසර දෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ යක්ෂා කරලා ඉල්ලපු දේ ඇයට ලැබිලා ඇයට හැකියාව ලැබෙනවා රජතුමාව හම්බ වෙන්න. ඊට පස්සේ එස්තර් බිසව කියනවා රජතුමාටයි රජතුමාගේ උපදේශකයා වෙච්ච හාමාන්ටයි අද දවසේ හිට දවසේ එයත් එක්ක රාත්‍රී ආහාර භෝජන අරගන්න එකතු වෙන්න කියලා මේ දෙදෙනාටම ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට මේ ආරාධනය පිළි අරගෙන හාමාන් සහ අහෂ්වෙරෝෂ් රජතුමා එස්තර් බිසවත් එක්ක කාලය ගත කරනකොට එස්තර් බිසව මොනවාද කරන්නේ? එස්තර් බිසව තමන් ජුදෙව් ජාතිකයෙක් බවත් තමන්ගේ ජාතිය මෙන්න මේ විදිහට විනාශ කරන්නට යන බවත් හාමාන්ගේ නපුරු සැලසුමක් බවත්
මේ හැමදේම රජතුමාට ප්‍රකාශ කරනවා. ඉතින් මේක අහුව රජතුමාට ගොඩාක් කේන්ති යනවා හාමාන් එක්ක. තමන්ගේ බිසවගේ ජාතිය විනාශ කරන්න තමයි මෙයා යන්නේ කියන එක දැනගෙන එතකොට මොනවද කියන්නේ? ස්තර් බිස්වට රජතුමා කියනවා, "ඒ විදියට ඔබලම මරන්න එනකොට ඔයගලන්ට මම අවසර දෙනවා ආරක්ෂිත පියවර අරගන්න." එතකොට රජතුමා එලෙස කියලා ස්තර් බිස්ව හරහා හසුන් පතකින් ආය ජුදෙව් ජාතියට අපි කිව්වා වගේම තැපැල් සේවයේ අසුරුවන් පිටේ මේ පණිවිඩය ප්‍රචාරය වෙනවා. අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? හාමාන්ගේ කට්ටිය ජුදෙව් ජාතිය විනාශ කරන්න එනකොට ඒගොල්ලෝ හාමාන්ගේ ඈත් එක්ක සටන් කරලා ජය ගන්නවා. ඉතින් ආදරණීය දුවපුතේ බලන්න දෙවියන් වහන්සේ අද ඔබටයි මටයි මේ දේ තුලින් මොනවද උගන්වන්නට යන්නේ. අපි දැක්කා අහෂ්මෙරෝස් රජතුමාට හාමාන් ගෙන දුන්න නපුර උපදේශක් නේද? ජාතියක් මරන්න නරක උපදේශක් තමයි හාමාන් දුන්නේ. බලන්න එස්තර් බිසවට මොර්දෙකායි දුන්න උපදේශ, මොර්දෙකායි අවිල යාට දුන්න උපදේශ තමයි අපේ ජාතිය බේරගන්න ඔයා රජතුමාව හමු වෙන්න කියන එක. ඉතින් බලන්න පුංචි දුවල පුතාලට ඔබලුගේ ජීවිතයේ ඉදිරි කාලයේදී ඔයාලට නරක උපදෙස් දෙන අය හම්බ වෙයි, ඒ වගේම හොඳ උපදෙස් දෙන අය හම්බ වෙයි. ඉතින් දුවේ පුතේ අර එස්තර් බිසවයි ජුදෙව් ජාතියයි යාක්ෂණා කරලා හරි උපදෙස් තුන කටයුතු කරා වගේ මම ওই පුංචි දරුවන්ව ධෛර්යමත් කරනවා. දෙවියන් වහන්සේතුල ඔගොල්ලෝ යාක්ෂණා කරන්න ජේසුනි මට හොඳ උපදෙස් සහ නරක උපදෙස් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න කියලා. පුංචි ඔයාලට කවදාවත් නරක උපදේශ වලින් විනාශ වෙන දෙවියන් වහන්සේ ඉර දෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ මම ඔයගලන්ට මෙන්න මෙහෙම පණිවිඩයක් දෙනවා. ඉදිරි සතිය යනවනේ අපිට අපි නැවත දවසක හම්බ වෙන්න එනකම්ම අපිට සතියක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අද මේ ඉගෙනගත්ත පාඩම මුළු සතිය පුරාවටම මතක තියාගෙන ඔයාලට මේ සතිය ඇතුළත හම්බ වෙන හොඳ උපදේශ මොනවද කියලා ඔයගොල්ලෝ කොලේක ලියාගන්න. එවගේම ඔයාලට හමුනේ නරක උපදෙස් මොනවද කියලා පළ කොලේක ලියා ගන්න. ඊට පස්සේ ඔගොල්ලෝ යාක්ෂණා කරන්න ජේසුනි මට මේ ලැබුණු හොඳ උපදෙස් නිසා ස්තුතියි. ඒ වගේම මේ වගේ නරක උපදෙස් වලින් මට බේරෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා. ඉතින් දුවේ පුතේ දෙවියන් වහන්සේ අද අපිට ගොඩාක් වටින පණිවිඩයක් ඉගෙනනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමු. ආදරණීය දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති වෙනවා මගේ ජීවමාන පියාණන් වහන්ස. මේ පුංචි දරුවන්ට ඔබ වහන්සේ අද පිළිගත යුතු වූ හොඳ උපදේශ සහ නරක උපදේශ ගැන ඔබ වහන්සේ කියලා දුන්නා. මේ පුංචි දරුවන්ට ශක්තිය දෙන මගේ දිවි සමිඳුනි හොඳ උපදේශ තේරුම් අරගන්නටත් ඒ වාතුලින් ක්‍රියා කරලා ඔබ වහන්සේගේ ජයග්‍රහණත් විඳින්නටත් ඒ වගේම නපුරාගෙන් පැමිණෙනා වූ නපුරු උපදේශ වලින් වලකින්ට මේ පුංචි දරුවන්ට ඔබ වහන්සේ මඟ පෙන්වුවා මැනව. දැන් හැම දරුවෙක්ම එකිනෙක කෙනා ඔබ වහන්සේගේ නාමයට වෙන් වෙන් වශයෙන් බාර දෙනවා සමිඳුනි ඔබ වහන්සේ උන් තුල ක්‍රියා කරන මැනව. මේ පුංචි දරුවෝ සම්පූර්ණයෙන් ඔබ වහන්සේගේ දෑතට බාරයි. කුඩා කාලයේ පටන් ඔබ වහන්සේගේ තුරුල හැදී වැඩී ගොර නැගින්ට මේ දරුවන්ට ආශිර්වාද කළ මැනව. දැන් හැම කෙනෙක් ඔබ වහන්සේගේ නාමයේ ජටත් කර බාර කරනවා ජීවමාන යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ඉතින් පුංචි දුවේ පුතේ අපිට අදත් තියෙන කටපාඩම් පදයක්. අපේ කටපාඩම් පදේ තියෙන්නේ හිතෝපදේශ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. එතන කියලා තියෙනවා නුවණැත්තා ඔවා බසට සවන් දෙයි. නුවණැත්තා ඔවා බසට සවන් දෙයි. ඉතින් දෙවියන් වහන්සේ අද අපිට කියනවා ඒ උපදේශ වලට නුවණ තියෙන කෙනෙක් හොඳ උපදේශ වලට සවන් දෙනවා කියලා. ඉතින් දෙවියන් වහන්සේ පුංචි ඔයාලටත් ඒ නුවණ ලබා දෙන බව මම විශ්වාස කරමින් ඔබල හැම දෙනෙක්ම දෙවියන් වහන්සේට බාර කරනවා. ඉතින් ඔබල හැම කෙනෙකුටම සුභම සුභ සතියක්. ජේසු පිහිටයි.